ඔගොල්ලෝ මේ දකින්නේ වැල්ලවාය ප්‍රදේශයේ තියෙන අපේ ඇලවෙර වගාවක්. මේ වගාවේ ඔයාලට දකින්න පුළුවන් කලින් අපි මේ වීඩියෝ එකේ පෙන්නපු විදියට බීම සකස් කරගෙන ඇලිවේටි ක්‍රමයට නියමිත පරතරයට පළහිටවල තියෙනවා. ඇත්තට මේ වීඩියෝ එකෙන් මට කියන්න ඕනේ ජල සම්පාදනය කරන එක. ඔයාලට පේනවා මේකේ වතුර මල් හයි කරලා තියෙනවා. ඒ කියන්නේ ඉරිගේෂන් බ්ලේඩ් හෙඩ්ස් දාලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් උගලන්ට පාවිච්චි කරන්න පුළුවන් උඩින් ජල සම්පාදනය කරන විසරුන් ජල සම්පාදන පද්ධතියක්, එහෙම නැත්නම් බිංජු ජල සම්පාදන පද්ධතියක්. මේකෙදි භාවිතා කරලා තියෙන්නේ විසරුන් ජල සම්පාදන පද්ධතියක්. ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් එහා පැත්තේ දෙමම යනකොට වැඩ කරනවා. අපිට සාමාන්‍යයෙන් එකවර විසරුන් ජල සම්පාදන පද්ධතියකින් වැඩ කරගන්න තරම් මෝටර් එක පවර්ෆුල් නැහැ. ඒක හින්දා අපි ප්ලොට් විදියට වෙන් කරගෙන තමයි වතුර දාන්නේ මේකට. සාමාන්‍යයෙන් මේ වගේ විසරුන් ජල සම්පාදන පද්ධතියකින් දානවා නම් උදේට විනාඩි 5ක් හවසට විනාඩි 5ක් වගේ ජල සම්පාදනය කරොත් හොඳට මැදි වගාවට. මොකද අපිට තෙතමනේ වරඳා පවත්වා ගැනීම විතරයි, ඒ කියන්නේ ආර්ථාවේ පාලනය කර ගැනීම විතරයි අවශ්‍ය වෙන්නේ කොමාරික වගාවේ. ඊළඟ වීඩියෝ එකේදී මම ඔයගොල්ලන්ට කියන්න බලාපොරොත්තු වෙනවා කොහොමද අපි මේකට දියර පොහොර එකතු කරගන්නේ කියලා. මේ විසරුන් ජල සම්පාදනය හරහත් අපි දියර පොහොර එකතු කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බු. ජය වේවා.